ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2021 අවුරුද්දේ සෙල්ලම් කරන පළවෙනි ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායමක ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ සෙල්ලම් කරන්න නියමිත වෙලා තියෙනවා. මේ තරගාවලියට එංගලන්ත සංචිතය නම් කරලා තියෙන්නේ. මේ සංචිතයෙන් ප්‍රබල ක්‍රීඩකයන් කිහිපයක්ම විවිධ හේතු නිසා ඉවත් කරලා තියෙනවා. ප්‍රබල ක්‍රීඩකයන් දෙපළක් වන තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් ජොෆ්‍රා ආචර් දෙන්නා මේ තරගාවලියෙන් විවේක ගන්නවලා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම පසුගිය කාලේ ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට සාර්ථක වෙන රෝරි බර්න්ස්ටත් මේ තරගාවලිය අහිමි වෙනවා කියලා තමයි මේ වෙද්දී ආරංචි වෙන්නේ. ජනවාරි මාසයේදී තම බිරිඳ සිය පළමු දරුවා ප්‍රසූත කිරීමේ අපේක්ෂාවෙන් පසුවන නිසා තමයි ඔහුට තරගාවලිය අහිමි වෙන්නේ. ජොරුඩ්ගේ නායකත්වයෙන් ලංකාවට එන එංගලන්ත කණ්ඩායමට එසෙක්ස් කණ්ඩායම නියෝජනය කළ ඩෑන් ලෝරන්ස් නම් කරලා තියෙනවා. වගේම ඔහුට ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් වරම් ලබා ගන්න අවස්ථාව ලැබෙයි කියලා තමයි විචාරකයෝ කියන්නේ. කාලයක් ටෙස්ට් කණ්ඩායමේ තැන අහිමි වෙලා හිටපු ජොනි බයාස්ටෝට කණ්ඩායමේ ස්ථානයක් හිමි වෙලා තියෙන එකක් විශේෂ සිද්ධියක්. බයාස්ටෝ අවසන් වතාවට එංගලන්ත පිළ නියෝජනය කරලා තියෙන්නේ මීට මාස 12කට කලින් වුණත් අන්තිමට ලංකාවට ආපු අතාවේ ශ්‍රී ලංකාව තුළ ප්‍රතිකරුවෙක් වශයෙන් දක්ෂතා දැක්වීමට සමත් වීම නිසා තමයි ජොනිට කණ්ඩායමේ තැනක් ලැබෙන්නේ. ශ්‍රී ලංකාව එක්ක අවසන් වතාවට සෙල්ලම් කරද්දී හොඳටම කළ බෙන් ෆොක්ස් 2018-19 තරඟ වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් වරම් දිනාගෙන පළවෙනි ඉනිමේදී ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. එවැගේම මේ තරගාවලියේ වීරයා සම්මානය ලැබුණේ මේ ක්‍රීඩකයාට. ගිය වතාවේ එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේදී දඟපන්දු යවන්න 3 දෙනෙක් එක්ක සෙල්ලම් කළ විදිහටම මේ වතාවේ දඟපන්දු යවන්න 3 දෙනෙක් එක්ක සෙල්ලම් කරන්න එංගලන්තය බොහෝදුරට කටයුතු කරයි. අදිල් රෂීඩ් නැති වුණත් ගියවතාවේ වැඩපෙන්නපු මොයින් අලි ජැක් ලීච් දෙන්න මේ සංචිතයටත් නම් වෙලා තියෙනවා. එවගේ මෑත කාලයේ සාර්ථක එංගලන්තයේ දඟපන්දු යවන්නා විදිහට ඉන්න ඩොම් බේස් සංචිතයේ ඉන්න නිසා රෂීඩ් නැති වාසිය ලංකාවට ගන්න නම් ලෙහෙසි වෙන එකක් නැහැ. රුඩ්ගේ නායකත්වයෙන් නම් වුණු එංගලන්ත ටෙස්ට් සංචිතයේ තමයි මේ ජෝ රුඩ්, ජොස් බට්ලර්, ඩොම් සිබ්ලේ, මොයින් අලි, සැක් ක්‍රොලි, ඔලි ස්ටෝන්, ජේම්ස් ඇන්ඩර්සන්, සෑම් කරන්, ක්‍රිස් වෝක්ස්, ජොනි බයාස්ටෝ, බෙන් ෆොක්ස්, මාර්ක් වුඩ්, ඩොම් බේස්, ඩෑන් ලෝරන්ස්, ස්ටුවර්ට් බෝඩ් සමගින් ජැක් ලීච්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.